ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. මේ නෙළුම් උළුන සන්නිවේදන තාක්ෂණයේ නවපින්මක් ශ්‍රී ලංකාවේ අපේ රටේ. විශේෂයෙන්ම තාක්ෂණික වශයෙන් ලෝකයේ වේගවත් පරිවර්තනයන් වෙනස්වීම් වේගයෙන් සිදුවන යුගයක ශ්‍රී ලංකාවෙත් ඔබෙත් මගෙත් අපේ රටෙත් මේ නව ඉදිකිරීම කොළඹ නෙළුම් පුළුණ ඒ සියලු ශේස්ත්‍ර හරහා නව යුගයක නව පරිවර්තනයක් ඇති කරනවා කියලයි මා විශ්වාස කරන්නේ. අපේ රටේ සංචාරක ව්‍යාපාරයේ තුල මෙම නෙළුම් පුළුණ දේශීය වශයෙන් වගේම විදේශීය වශයෙන් තවත් වැදගත් පියවරක්. අපේ දේශීය සංචාරකයින්ට අපේ රටේ වසර දහස් ගානක ඓතිහාසික තොරතුරු සමග අනුරාධපුර යුගයේ පොළොන්නරු යුගයේ සිට මහනුවර යුගයේ දක්වා අපිට පුරාණ තාක්ෂණය, වාරි තාක්ෂණය, ගොඩනැගිලි තාක්ෂණය, ඒ විවිධ ශේස්ත්‍ර හරහා ගොඩනැගුණු ප්‍රතිමා නිර්මාණය මෙවැනි විශිෂ්ට තාක්ෂණික නිර්මාණයන් පිළිබඳව උරුමයක් තිබෙන රටක් අපි. ඒ උරුමය තුළ අපි අධි තාක්ෂණික ලෝකයේ තරගකාරීත්වයට එක් වී සිටින යුගයක කොළඹ නෙළුම් පුළුණ තාක්ෂණික ලෝකයේ තුළ ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහණයක් විදිහටයි මා සලකන්නේ. ඒ නිසා අපිට ප්‍රධාන වශයෙන්ම දේශීය හා විදේශීය සංචාරකයන් සඳහා කොළඹ නෙළුම් පුළුණ විශිෂ්ට ස්ථානයක් බවට පත්වනවාට කිසිදු සැකයක් නැහැ. මේ වර්ණවත් අලංකාර නව තාක්ෂණික කුළුණ ඔබ මේ වන විට ඔබේ අතරපත් වී තිබෙන විස්තර පත්‍රිකාව තුලත් නිවේදක මහත්මාත්මීන්ගේ ප්‍රකාශ තුලත් මෙහි උස දිග පළල වටිනාකම් ඒ සියල්ල පිළිබඳව මේ වන විට දැනුවත් වී තිබෙනවා. ඒ වගේම මේ කුළුණේ මේ ගොඩනැගිල්ලේ කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් වී නැහැ. නමුත් අපි විවෘත කිරීමට තීරණය කළේ දැනට අවසන් කර ඇති ප්‍රමාණය තුළ ඒ විවෘත කිරීමට හැකියාවක් තිබෙන නිසායි. ඉතිරි සම්පූර්ණ ප්‍රමාණය සකස් කරලා වැඩ අවසන් කරලා විවෘත කිරීම සඳහා තව යම් කාල සීමාවක් ගත වෙනා වගේම තව සෑහෙන මුදලකුත් අපිට අවශ්‍ය වෙනවා. මේ තත්ත්වයට මේ ගොඩනැගිල්ල ගෙනීමට වසර 7ක කාලයක් ගත වී තිබෙනවා. 2012 තමයි වැඩ ආරම්භ කළා තිබෙන්නේ. මේ ගෙවී ගිය වසර 7ක කාලය තුළ විශේෂයෙන්ම මේ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් නිර්මාණයන් සමග මීට දායකත්වය දැක්වූ ප්‍රධාන වශයෙන්ම ණය මුදලක් ලබා දුන්නු. මේ ගොඩනැගිල්ල පරිත්‍යාගයක් නෙවෙයි, නිකන් ලැබුණු එකක් නෙවෙයි. මේ ගොඩනැගිල්ල ඉදිකිරීමේ මුදල චීන එක්සින් බැංකුවෙන් ශ්‍රී ලංකාව ලබාගත් විශාල ණය මුදලක්. ඒ විශාල ණය මුදල සමග මේ ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා 2012 දී එවකට අපේම රජය ත්‍රිපාක්ෂික ගිවිසුමක් අත්සන් කළා තිබෙනවා. ත්‍රිපාක්ෂික ගිවිසුමක්. ඒ ත්‍රිපාක්ෂික ගිවිසුමට ශ්‍රී ලංකා රජය එවැනිෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ඒ වගේම චීන එක්ෂේන් බැංකුව ඒ වගේම චීනයේ සමාගම් දෙකක්
අස්සම් කරලා තිබෙනවා. ඒ ණය ගිවිසුම තුල මේ ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා, මේ කුළුණ ඉදිකිරීම සඳහා එකඟ වී තිබෙන මුදල ශ්‍රී ලංකා රජයට බිලියන් 16ක් රුපියල් කෝටි 1600ක්. ඒ රුපියල් කෝටි 1600ෙන් අපිට ලැබුණේ බිලියන් 12යි කෝටි 1200යි. 2017 දී ඉතිරි ගෙවීම් නැවතුණා. චීන එක්සින් බැංකුව 2017 දී බිලියන් 12කින් නැවතුණා ඉතිරි මුදල දීම වැළකුණා. මේ ගොඩනැගිල්ල තුළ අපි ඉතාම සතුටු වෙනවා. වගේම අපිට ලැබුණු ජාතික සම්පතක්, තාක්ෂණයේ හා සංවිධානයේ නව පරිවර්තනයක්, ඒ සියල්ලෙහිම ඒ ඓතිහාසික කාර්යයක වැදගත්කම පිළිබඳව අපි සතුටු වෙනවා. වගේම තවත් කීව යුතුම දෙයක් තිබෙනවා. ඒ තමයි 2012 මේ ගොඩනැගිල්ලේ වැඩ ආරම්භ කරන්න ශ්‍රී ලංකා රජය කෝටි 200ක් බිලියන් 2ක් අත්තිකාරමක් වශයෙන් ගෙවලා තිබෙනවා. ඒ ගෙවලා තියෙන්නේ චීනයේ ඇලිට් කියන සමාගමට. ඇලිට් කියන සමාගම 2017 වෙන විට, 2017 නෙවෙයි 2016 වෙන විට ඇලිට් සමාගම අතුරුදහන් වුණා. ඇලිට් සමාගමට විත්ත දෙයක් නැතුව ගියා. ශ්‍රී ලංකා රජය දුන්න බිලියන් 2ක මුදල කෝටි 200ක් ආගිය අතක් නැතුව ගියා. ඒ කෝටි 200ක අත්තිකාරම් මුදල 2012 ඉවලා තියෙන්නේ. 2012 ඉවලා තියෙන්නේ. කෝටි 200ක් වෙච්ච දෙයක් නැහැ. දයාකම ගැමිතුමා හිනා වෙනවා ඒ ගැන කියපුවාම. එතකොට මේ ගැන අපි දැනගත්තට පස්සේ මේ ගැන අපි පරීක්ෂණයක් ආරම්භ කළා. චීනයේ ශ්‍රී ලංකා තානාපති කරුණාසේන කොඩිතුවක්කු මහත්මයාට මම පුද්ගලිකවම දැනු දුන්න, වගේම අපි නිල වශයෙනුත් දැනුම් දුන්න. එමොකද මේ ගොඩනැගිල්ල ඉදිකිරීමේදී මොරටුව විශ්වවිද්‍යාලයේ තමයි උපදේශන සේවාවන්වල හිටියේ. මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්යතුමාලා උපදේශන සේවාවේ කටයුතු කළා. වගේම මේ පහුගිය අවුරුදු කීපය තුළ මේ රටේ ප්‍රධාන වශයෙන්ම තාක්ෂණික ඉංජිනේරු සේවාවන්වල විශ්වවිද්‍යාල සිසුන්ට මේ ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා ඔවුන්ගේ දැනුම ලබා ගැනීමට ඉතාම විශිෂ්ට මෙහෙවරක් මේ ගොඩනැගිල්ලේ නිර්මාණ තුළ, තාක්ෂණය තුළ ලැබුණා. එය අපේ උගත් දරුවන්ට නව දැනුම ලබා දෙන්නත් මේ ගොඩනැගිල්ල විශාල මෙහෙවරක් කළා. ඒ නිසා අපිට ලැබුණු සම්පතක් අපි ආරක්ෂා කරගන්නට ඕනේ. අපි හොඳින් මේ නඩත්තු කරන්නට ඕනේ. ප්‍රධාන වශයෙන්ම ගොඩනැගිල්ලේ ආරක්ෂාව සහ නඩත්තු ඉතාමත් වැදගත්. මම මේ අවස්ථාවේ මේ ගැන විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට පැහැදිලි කරන්න විවෘතවම, ඒ වගේම අපි මුදල් අමාත්‍යංශයත් අපි සාකච්ඡා කරලා තීරණයක් ගත්තා. මේ ගොඩනැගිල්ලේ ඉදිරි වගකීම සහ නඩත්තු කටයුතු, සාමාන්‍යයෙන් රජයේ ආයතනයක වැඩ කරන විදිහට මේ ගොඩනැගිල්ල බලා ගන්න පුළුවන්කමක් නැහැ. ඔබ දන්නවා රජයේ ආයතනවල ප්‍රධාන වශයෙන්ම නඩත්තුව, කළමනාකාරීත්වය, ඊට අයත්ව තිබෙන පිරිසිදුකම, ආරක්ෂාව, ඒ තත්ත්වය ගත් විට සාමාන්‍ය රජයේ සේවකින් දාලා කරන්න පුළුවන් එකක් නෙමෙයි මේක. ඒ නිසා භාණ්ඩාගාරයත් අපි තීරණය කළා. කැබිනට් මණ්ඩලයට මම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් දාලා මේ රාජ්‍ය සමාගමක් බවට අපි පත් කරනවා. රාජ්‍ය සමාගමක් බවට පත් කිරීමේ කැබිනට් අනුමැතිය අපිට පහුගිය දවස්වල ලැබුණා.
ඒ අනුව ඉදිරි සතියක් දෙකක් තුළ ඒ සමාගම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කරලා මේ පෞද්ගලික සමාගමක ස්වරූපයට කටයුතු කරන රාජ්‍ය සමාගමක් බිහි කිරීමේ කාර්යය අපි කරනවා.